අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තන පස්වන රැල්ලක අවධානම ගැන GMOA අනතුරු අඟවයි 5000 වෙනුවට 2000ක් දෙන්නේ නැතිකම නිසා राजपक्ष आंडव रजे सेवक वेटुपट सह विश्रामेट अततियन्न हदन बव पाटलीकेयाई प्रथमेन देशीय पुवात ඉදිරියේදී අද පවතිනාට වඩා භයානක වෛරස් ප්‍රභේද ඇතිවීමට ඉඩ ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාඥ මහාචාර්ය ඉනුකසී පෙරේරා මහතා පවසනවා. කෙතරම් භයානක වෛරස් ප්‍රභේද ඇතිවුවද සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදීමෙන් ඉන් ගැලවීමේ අවස්ථාව ඇති බවද මහාචාර්ය ඉනුකසී පෙරේරා මහතා ප්‍රකාශ කළා. මෙරට සතුන් තුළ පවතින වෛරස් ප්‍රභේද පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ රොබර්ට් කොක් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද මහාචාර්යවරයා පවසනවා ලංකාවේ පවතින කොරෝනා වෛරස් ප්‍රභේදය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නැති බවයි මහාචාර්යවරයා පවසන්නේ කොළඹ විශ්වවිද්‍යාලයත් ජර්මනියේ රොබර්ට් කොක් විද්‍යාලයත් අතර සහයෝගිතාව ඉවිසුමක් මත එතකොට 2020 වර්ෂයේ සිට අපි අද දක්වාම මේ පරීක්ෂණ දිගටම සිදු කරගෙන යනවා එහි ප්‍රතිඵලයක් ලෙස අපි මේ සීක්වන්සින් ක්‍රමය හඳුන්වලා දුන්න අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින MRI ආයතනයට ඒත් සමගම අපි ඉදිරි තෙමස ඇතුළත අපි මේ ක්‍රමයට සීක්වන්සින් ඇත්තටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා MRI ආයතනයේ ඒ වගේම පෙරදිනිය රෝහලේ දැන් අපිට හම්බ වෙලා තියෙන වෛරස කාණ්ඩය ඇත්තටම කෙලින්ම වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම පිළිබඳ පරීක්ෂණ වාර්තා දත්ත කිසිවක් නැහැ. එතකොට අපි පවතින දත්ත මත පදනම් වෙලා කිව්වොත් කොරෝනා වෛරස ප්‍රභේද ලංකාවේ පවතින ඒවා දැනට මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් නැහැ. මේ පිළිබඳ පරීක්ෂණ ඇත්තටම වසර ගණනාවකට පෙරත් සිදු කරලා තියෙනවා ලංකාවේ. ඒ පරීක්ෂණ පත්‍රිකා මතත් අපිට කියන්න පුළුවන් දේ තමයි මේ වෛරස ලංකාවේ වවුලන්ගේ පවතින වෛරස දැනට එහෙම සම්ප්‍රේෂණයීමේ අවදානමක් ඇත්තේ නැහැ. අපි මේ කරන පරීක්ෂණ වලින් ඇත්තටම අපි දකින්නේ විවිධාකාර වෛරස් ප්‍රභේද ඇති වෙනවා. අපි ඉස්සරහට වෙනත් වෙනත් ආකාර දකි. නමුත් ඔවුන්ගේ ප්‍රබලත්වය ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරගෙන යනවා. ඩෙල්ටා වෛරසය කියන්නේ එතකොට SARS-CoV-2 කියන වෛරසයේ එක ප්‍රභේදයක්. මේ වගේ ප්‍රභේද ගණනාවක් අපි දකිනවා ලෝකේ පුරා දැන් පැතිරීගෙන යනවා. නමුත් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වෙන වෛරස ගත්තාම මීට වඩා ව්‍යාධිජනක වෛරස සතුන්ගෙන් සම්ප්‍රේෂණය වීම හැකියාව තියෙනවා. ඒකයි මේ වගේ පරීක්ෂණ ඇත්තටම වැදගත් වෙන්නේ. ලෝකේ පුරාම ඒ වගේ සිදුවෙන පරීක්ෂණ ලංකාව වගේ රටකත් සිදු කිරීම වැදගත් වෙන්නේ ඒ නිසයි. මොන ප්‍රභේදය අපි මෙතන දැක්කත් අන්තිමට ජනතාව වශයෙන් කරන්න ඕනේ එකම දේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන ඒ මාර්ගෝපදේශය ඒ අයුරින්ම පිළිපැදීම. කොවිඩ් රෝගී වැළඳී නිවෙස්හි ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය උපදෙස් ඩොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉදිරිපත්ව තිබෙනවා. උපදෙස් සඳහා ජංගම දුරකථනයකින් අමතන්නේ නම් 247 අංකයටද ස්ථාවර දුරකථනයකින් නම් 1247 අංකයටද අමතන ලෙසයි එම සංගමය ඉල්ලා සිටින්නේ. අපි සේවාවේ සපයන්නේ කෝවිඩ් සම්බන්ධව තියෙන රෝගවලට අදාළව ඒගොල්ලන්ට ඕනෑම ජංගම දුරකථනයකින් 247 හෝ ලෑන්ඩ් ෆෝන් එකකින් 1247 කියන මේ නම්බර දෙක ඩයල් කළා. එතකොට ඒගොල්ලන්ට රෝගය ගැන උපදෙස් දෙන සේවාවක් අපිට ස්ථාපිත කරන්න පුළුවන් වුණා. දැන් මේ සේවාවෙන් අපිට දැනෙච්ච දෙයක් තමයි මේ රෝගයට තියෙන බිය නිසා සමහර අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් නැතුව හෝ සමහර ඖෂධ වර්ග භාවිතා කරනවා. විශේෂයෙන්ම මේ ඩෙක්සමෙතසෝන් කියන ඖෂධ වර්ගයේ දියවැඩියා තියෙන රෝගීන් එහෙම නිසි අවස්ථාවේ නැතුව අනවශ්‍ය පරිදි ලබා ගන්න ප්‍රවණතාවයක් අපි දැක්කා මේ 247 සම්බන්ධ වෙන රෝගීන් අතරත්. කරුණාකර ප්‍රවේශම් වන්න වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් මේ කොවිඩ් රෝගයට ලබා ගන්න එපා. ඔය විටමින් වර්ග ඒ ටික ඇරෙන්න. විශේෂයෙන්ම මේ ඩෙක්සමෙතසෝන් කියන ඖෂධය ඉතා භයානකයි දියවැඩියාව තියෙන රෝගීන්. මම මේක අවස්ථාවක් කරගන්නවා අපි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්න විශේෂයෙන්ම වෛද්‍යවරුන්
ගෞරවනුන්ගේ මෙම සේවාවට ස්වේච්ඡාවෙන් සහභාගි වෙන්න කියලා ඉතාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කරන සිටිනවා අපේ සංගමයේ වෙනුවෙන්. ඒක ඉතාමත්ම විශිෂ්ට සේවාවක් වේවි. ඊයේ රා 12 වෙනකොට අපිට දුරකථන ඇමතුම් 5000ක් ලැබිලා තියෙනවා. මෙම සේවයේ නොමිලේ වෛද්‍යවරු සහභාගි වන්නේ සම්පූර්ණයෙන් ස්වේච්ඡාවෙන්. එම වෛද්‍යවරයා බොහොම සරල ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ සියලු සාධක සලකා බලලා ඉක්මන් තීරණයක් ගන්නවා. මේ රෝගියා වහාම යොමු කළ යුතු තත්ත්වයක් තියෙනවද වෛද්‍ය ප්‍රතිකාර වලට. ඉතින් මේ තොරතුරු ගත්ත වහාම තප්පර ගාණක් ඇතුළත ඒ කෙටිපණිවිඩය ආවනවා. ඒ මොහොතේ මේ කෙටිපණිවිඩ සම්බන්ධයෙන් සුවසරි 1990 මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ ඇතුළත රෝගීන්ව අදාළ තැන් වලට යොමු කරනවා. कोविड वसंगतेन मेरठ जनता बेरा गेनीम संदह अवश्य सहाय लबादीम सैम माध्यकम वगकीमाक ए संदह सतिकी पेकट पेरसीट अप विशेष दनवत्किरी में विशेषांग्याक आरंभ कला पसुगिय दोलस्वनदा प्रवृत्ति विकाशेन अप सिही पत्कले ओक्सीमीटर पिलिबंदवाय निवेस निरोधानेट यमुकरन्नंट ओक्सीमीटर लबादीम अत्यावश्य बव अप एहिदी पेन्वा दुन्ना අද ඒ සඳහා වරටම පෙලකෙසමින් සිටින බව කියන්නයි මේ සූදානම. සියත ප්‍රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකරණී අංජනා කරුණාරත්න ගෙනෙන වාර්තාවක් දැන්. අඩුපාඩු දුර්වලකම් හෙළිදරව් කිරීම මාතේ වගකීමක්. එසේම බරපතල ව්‍යසනයකදී නිවැරදි දිශාව සඳහා නව මානයන් ඉදිරිපත් කිරීමද මාත්‍ය සතු වගකීමක්. ඊට උර දෙන්න අප ප්‍රවෘත්ති විකාශය තුල විශේෂ කාලයක් වෙන් කිරීමට අප පියවර ගත්තා. පසුගිය දොළොස්වනදා අප කතා කරේ ඔක්සිමීටර පිළිබඳවයි. නිවැරදිව ඔක්සිමීටරයක් භාවිතා කරන ආකාරය එහිදී විශේෂඥින් යොදාගෙන අප පහදා දුන්නා. ඊට අමතරව අප අවධාරණය කළේ නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නන්ට නොමිලේ ඔක්සිමීටරයක් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ප්‍රශ්නය ඇත්තේ ඔක්සිජන් මලින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ. අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත් ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් ඔක්සිමීටර ලබා ගැනීම සඳහා සහාය ඉල්ලා සිටියා. අපිට රෝගියා අසාධ්‍ය වෙනවා කියලා දැනගැනීමට අවශ්‍ය මූලිකම උපකරණයක් තමයි රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනගැනීමේ උපකරණය. ඒකට අපි කියනවා පල්ස් ඔක්සිමීටර්ස් කියලා. එතකොට මේ පල්ස් ඔක්සිමීටර්ස් මේ රෝගීන්ගේ ගෙවල් වල තියෙනවා නම් අපිට මේ රෝගීන්ට මීටත් වඩා විශාල සේවාවක් සපයන්න පුළුවන් කියන එක අපේ මේ වෛද්‍යවරුන් කණ්ඩායමට වැටහීමක් ආවා. ඉතින් අපි හිතුවා අපේ තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සුභ සාධන ශාඛාව වන SLMA කෝවිඩ් සහන ශාඛාවෙන් අපිට පුළුවන් කියලා ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්න අපිට සහයෝගයක් දක්වන්න මේ පල්ස් ඔක්සිමීටර්ස් අපිට ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ රෝගීන් ඉන්න ගෙවල් වලට ඒ පල්ස් ඔක්සිමීටර්ස් ලබා දීලා දුරකථනයෙන් මේ රෝගීන්ගේ රෝග තත්ත්වය තව දුරටත් පාලනය කිරීමට අසාධ්‍ය රෝගීන් කල් වේලා ඇතුව හඳුනා ගැනීමට අපේ වෛද්‍යවරුන්ට මේ කාර්යය තවත් හොඳට කරන්න පුළුවන් කියන එකට අපිට වැටහී ගියා. පසුගිය දොළොස්වනදා අපගේ ප්‍රවෘත්ති පිළිබඳව දුරකථනයෙන් ස්තුතිය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නට ඔක්සිමීටර් ලබා දීමට තම පක්ෂයේ සහයද ලබා දෙන බව ප්‍රකාශ කළා. ක්‍රියාවලියේදී විශේෂයෙන්ම සියත මාධ්‍ය ජාලය මේ පිළිබඳව වරින් වර තමන්ගේ මාධ්‍ය හරහා මත් කිරීම අපි තාමත් අගය කරනවා. මොකද සියත මාධ්‍ය ජාලය පෙන්වා දුන්නු ඒ කාරණය පිළිබඳව දැන් වෛද්‍ය සංගම් වලත් ඒ වගේ වෛද්‍ය විශේෂඥයන්ගේ පමණක් නෙවෙයි දානපතීන්ගේ පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු වෙමින් තිබෙනවා. ඉතින් මම හිතනවා මේ මොහොතේ සියත මාධ්‍ය ජාලය මේ රෝගීන් සඳහා යම් සහනයක් වීමට ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල සඳහා අවධානය යොමු කරන්නත් ඒ සඳහා ළඟ පෙන්වන්නත් ක්‍රියා කිරීම ගැන අපි සියලු දෙනාගේ ප්‍රශංසාව ස්ටුඩියෝ පිරිනමන්න ඕනේ. මම දුටුවා වෛද්‍ය සංගම් ගන්නවා ඒ පිළ ප්‍රශංසා කරලා තිබුණා. එයා ඉල්ලලා තිබුණා එයා හරහා මේව බෙදා හරින්න කියලා. ඒ නිසා කුමන ආකාරයෙන් වුණත් ප්‍රශ්නයක් නෙවෙයි මේ මොහොතේ කොවිඩ් වෛරසයෙන් පීඩාවට පත් වෙලා නිවෙස්වල ප්‍රතිකාර ලබන ඒ රෝගීන් වෙනුවෙන් ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි සම්බන්ධ වෙනවා. මේක මැදිහත් වෙන ශ්‍රියත මාධ්‍ය ජාලයටත් අපේ කොටවේදීත්වය පිරිනමන්න කැමතියි. අඩුපාඩු දුර්වලකම් දත්තවල වැරදි සියල්ල වාර්තා කරන අතර ඔබ අප අනුගමනය කළ යුතු නිවැරදි පිළිවත් ගැනද අප නිරන්තරයෙන් කතා කරනවා.
අද නිවෙස් නිරෝධායනයට ප්‍රමුඛතාවයක් ලබා දීමට සෞඛ්‍ය අංශවලට සිදුව තිබෙනවා. නිවෙස් නිරෝධායනයේදී ඔක්සිජන් මැන බැලීමට ඔක්සිමීටරයක් අත්‍යවශ්‍යයි. නිරෝධායනයට යොමු කර ඇති නැති බැරි අසරණ පවුල් සඳහා ඔක්සිමීටරයක් නොමිලේ ලබා දෙන්නේයි අප එදා රජයට යෝජනා කළා. සියල්ල රජයකට තනිව කළ නොහැකි. අද ඒ සඳහා පෙළ ගැසෙමින් සිටින්නේ අපේ රටේ මනුස්සකමයි. මේ සමාජ සත්කාරයට අදාළ අංශ සමග එක්වන්නේයි ඇති හැකි සැමට අප ආදත් ආරාධනා කරනවා. කොවිඩ් පසුවන රැල්ලක අවධානම ගැන රජයේ වෛද්‍ය නිලධාරිනිගේ සංගමය අනතුරු එඟවුවා. වත්මන් කොවිඩ් මර්ධන වැඩසටහන පාර නොදැන යන මංගුලා ගමනක් බවයි රජයේ වෛද්‍ය නිලධාරිනිගේ සංගමය පවසන්නේ. දත්ත නිසියාකාරව කල්පනා කරන්නේ නොකිරීම හරහා අපි කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ පාර දන්නතු යන ගමනක් බවට පත් වෙලා තියෙනවා. ඉන්නත් කරන වැඩපිළිවෙල අවිධිමත් ලෙස ක්‍රියාත්මක වෙන ආකාරයක් අපි දකිනවා. මෙහෙයුම් කරන්න නෙවෙයි තිබ්බේ. මීට ඉස්සෙල්ලා වැඩපිළිවෙලක් සකස් කරන්න තිබ්බා. 60ට වැඩි පුද්ගලයන් සම්පූර්ණයෙන්ම ඉන්නත් කිරීම මේ වැඩපිළිවෙල. තුන්වෙනි වතාවටත් මුළු රටම ලොක්ඩවුන් කරන්න වෙන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ බලන්න ඕන කාරණේ තමයි පස්සෙනි රැල්ලක් ඒමේ අවදානම අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. මීට වඩා ශාල පස්සෙන රැල්ලක් එන්න පුළුවන්. අර අපි පෙන්වා දුන්න ඒ කාණ්ඩයට එන්නත් ලබා දීමේ කටයුත්ත අද වෙනකන් අවසන් වෙලා නැහැ. 60ට වැඩි කාණ්ඩයට ඒ වෙලාවේ ලබා දිය යුතු ප්‍රමුඛතාවයේ තියෙද්දි ඊට සමගාමීව 30 60 කාණ්ඩයටත් එන්නත් ලබා දීම ආරම්භ කරා. සමහර වෘත්තීය සමිති නායකයෝ කියනවා සිංගප්පූරුවට ගුවන් යානා යවමු කියනවා PCR ලක්ෂයක් කරමු කියනවා මුදාපත්තුමාට එළවලු බෙදන්න කියලා. මේ ඔක්කොම වෘත්තීය සමිති නායකයන් අපට දෙන්න තියෙන පණිවිඩය තමයි කරුණා කරලා සෞඛ්‍ය සේවකයන්ට හුස්ම ගන්න ඉඩ දෙන්න මේ රැල්ල පාලනය කරපු ගමන් ආපහු මේ රට පුරා යකා නටන්න පටන් ගන්න එපා කියන එක අපි මතක් කරන්නට කැමතියි. රජයට මේ ටෙස්ට් ප්‍රමාණවත් පරිදි කරන්න බැරි නම් අඩු ගානේ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කරගන්න ඉඩ සලස්සන්න ඕන. ජනවාරි සිට අගෝස්තු දක්වා මෙරට එන්නත් කරන ප්‍රතිශතය 26ක් පමණක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ ප්‍රමාණයට එන්නත් කරණය කළහොත් 100ක් සම්පූර්ණ කිරීමට තව අවුරුදු දෙකක්වත් ගත විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. අද ඉඳන් සතියක් එහාට බැලුවොත් රෝගීන් වාර්තා වුණ අපට 27433 27000 කියන විශාල සංඛ්‍යාවක්. මිනිස්සු මැරිලා තියෙනවා 1297ක්. සතියකට 1297ක් මිය ගියා. ඉතින් මේ තත්ත්වය කළමනාකරණය කරන්න තමයි අපි ලොක්ඩවුන් එකක් ඉල්ලුවේ. ආණ්ඩුව හරිම මෝඩයි උද්දච්චයි. එක්ක දන දන වැරදි කරනවා. ඔය තුන එකක්. හැබැයි මොන දේ වුණත් ලංකාවේ කොරෝනා ප්‍රමාණය වැඩි වෙනවා. ආණ්ඩුව හිතන් ඉන්නේ එන්නත් කරණේ මේකට උත්තරයක් කියලා. එන්නත් කරණේ යම් ප්‍රමාණයක් උත්තරයක් තමයි. ආණ්ඩුවේ මේ කරන වැඩපිළිවෙළ අනුව උත්තරයක් නෙමෙයි. මම ඒක ඔප්පු කරලා පෙන්වන්න. එන්නතේ පළවෙනි මාත්‍රාව අද වෙනකොට දීලා තියෙන මිලියන 12කට. දෙවැනි මාත්‍රාව දීලා තියෙන මිලියන 5.8කට. මේ එන්නත් කරන්නේ පටන් ගත්තේ ජනවාරි සිට අගෝස්තු කියන මාස 8යි. 126 මාස 8ට. එතකොට 100ක් මේක යන්න නම් මාස 8 ඒවා හතරක් ඕනේ. මාස 22 ගැන දල වශයෙන් අවුරුදු 3කට ආසන්න ප්‍රමාණයක්. එතකොට තව අවුරුදු 2ක් මේ රටේ ජනතාව මේ ප්‍රමාණයට මිය ගියොත් මොකද්ද වෙන තත්ත්වේ? කෙහෙලිය රමුක්කැල්ල ඇමතිවරයා ලංකාවේ රසායනාගාර ප්‍රමාණය පිළිබඳව ඔහු කියන්නේ PCR රසායනාගාර 25ක් විතර තියෙනවා කියලා. නමුත් අපි ඉතා පැහැදිලිව රමුක්කැල්ල ඇමතිතුමාට කියනවා අපේ රටේ 1000කට වඩා වැඩි PCR පරීක්ෂණ ප්‍රමාණයක් කරන්නට පුළුවන් රසායනාගාර දැනට තියෙනවා 27ක්. ඒ 27ට අමතරව රැපිඩ් PCR කරන්න පුළුවන් රසායනාගාර දැනට තියෙනවා 17ක්. අපේ අලුත් සෞඛ්‍ය ඇමතිතුමාගේ දත්ත පද්ධතිය කවුරු හරි විකෘති කළා තියෙනවා. මේ වාද කිරීමේ අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ විපක්ෂයේද එක් කරගත් පුළුල් වැඩපිළිවෙලක් වහා සකස් කරන්න කියලයි. ඔබතුමාලා ඇතුළු පක්ෂ 10ක් ජනාධිපතිතුමාට ලියුමක් දුන්නට පස්සේ තමයි රට වැහුවේ. විනය පරීක්ෂණයක් කරනවලු විමල් වීරවංශ, එතකොට උදේ ගම්මන්පිල, අසුදේව නාරාකර මැතිතුමාට. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැටියට වේවා නැත්නම් රජයේ වෘත්තීය සමිතිය හැටියට වේවා වාද විවාද කළ යුතු කාලයක් නෙවෙයි මේක. ඇත්තටම අපි මේ රට වහන්න කියන ඉල්ලීමට ඉස්සෙල්ලා අපේ මූලික ඉල්ලීම් හතක් තිබුණා. අපි ජනාධිපතිමගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ සියලු කොටස්ම විපක්ෂයේ පවා රටේ අනාගතය සම්බන්ධ තීන්දුවක තීන්දුවට දායක විය හැකි විදිහට ඒ සාකච්ඡා මණ්ඩපය පුළුල් කළා මේ රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න කියලා.
අඩුවදම් ලැබී පෞල් වලට 5000 වෙනුවට 2000ක් දෙන්නේ රජයට මුදල් සොයා ගැනීමට නොහැකි නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රුපියල් 5000ක් වෙනුවට මේ සංචාරණ සීමා කාලේ රුපියල් 2000ක් දෙනවා. රුපියල් 2000 මොනවද කරන්නේ? දැන් ඒකේ තියෙනවා රුපියල් 1998කට බඳුළු ගොඩනැගිලි මැතිතුමා දෙනවා පාසලයක්. ඒතකොට රුපියල් 2යි ඉතුරු වෙන්නේ. රුපියල් 2කින් ඉතුරු ටික කරන්නේ කොහොමද? ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. සමුර්ධි සේවක ලබා ගන්න ආයතන දෙන්නේ නැහැ. වක්ගඩු රෝගීන්ට දෙන්නේ නැහැ. වැඩිහිටි දෙමනව ගන්න ආයතන දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැතුව මේ ඉතා දුප්පත් අයට දෙනවා කියලා තවත් මේකක් කරනවා. මේකට යන්නේ පවුල් 40 ලක්ෂයකට දෙන්න බිලියන 8යි යන්නේ. එතකොට රුපියල් 5000 ගන්න දුන්නා නම් යන්නේ බිලියන 20යි. බිලියන 20ක් හොයා ගන්න බැයිද ආණ්ඩුවට? ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා නිසි වේලාවට නිසි ක්‍රියාමාර්ග ගන්න. මේ රටේ ජීවත් කිරීම සඳහා වැඩපළ සකස් ගන්න. හැමතැනම තිබුණා වෙළඳ සල්වල ඉස්සර පොලිමක්. ඒ වගේම ගෑස්. අපි දන්නා ගෑස් ටික ගබා ගන්න ජනතාව මොනතරම් දුකක් වින්දාද පොලිං වල කියලා. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම සිමෙන්ති ටික ගන්නත් අද පොලිං වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ධන පිරුම් හලදල ජනතාව පොලිං ගහලා හිටියා. ඉතින් අපි දන්නවා අවසානයේ මේ පොලිං යුගයේ අවසානයේදී දැන් ජනතාව අපි ආණ්ඩුව අරන් ඇවිල්ලා තියෙනවා. ජනතාව ඒක මොකක්ද දන්නවද? ආදාහනගාර පොලිම. ආදාහනගාර වල තමයි දැන් ජනතාව පෝලිං ගහලා ඉන්නේ අපේ මිනි ටික පුච්චන්න. ඒ තත්ත්වර තමයි මේ රට පත් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික පරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පරිසර මාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි. මෙරට පරිසර පද්ධතීන්ට සිදු වූ හානි පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කළා. ඇතමුන් හිතාමතා පරිසරයට හානි කරන්නේ සිය මඩිය තර කර ගැනීමේ අරමුණින්. මෙරට සුන්දරත්වයට මරු පහරක් එල්ල වී ඇත්තේ සමහර බලධාරීන් ගන්නා අනුවන තීන්දුව తీරන නිසායි. අදවන විට මෙරට සත්තු ප්‍රජාව මෙන්ම ශාක ප්‍රජාවද දැඩි තර්ජනයකටයි මුහුණ දී ඇත්තේ. වනාන්තර විනාශ කරමින් සමහර පුද්ගලින් සිදු කරන නීති විරෝධී ක්‍රියා ධනය සහ බලපුලුවන්කාරකම් නිසා යටගිය අවස්ථාද එම අපේ රටේ බොහෝ ගැටලු වලට ප්‍රධාන හේතුව ජාතික ප්‍රතිපත්තියක් නැතිකමයි. අවුරුදු පහෙන් පහට පාටපක්ෂ මාරු වෙනකොට අලුත් තීන්දු తీරන ගන්නවා මිසක් වසර 20කට 25කට ඉදිරි සැලසුම් අපිට නැහැ. එවන් පසුබිමකයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර ඇත්තේ. එය මෙරට පළමු ජාතික පරිසර ප්‍රතිපත්තිය බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ. ආණ්ඩුව සහ අමාත්‍යවරයා වෙනස් වන විට ඇතැම් අමාත්‍යංශවල ප්‍රතිපත්ති වෙනස් වන නිසා එසේ වෙනස් වන්නේ නැතිවන ලෙසයි මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබෙන්නේ. එම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එය මේ වසර අවසන් වීමට පෙර සකස් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. සියලු දෙනාගේ අදහස් සහ යෝජනා අනුව ප්‍රතිපත්තිය සකස් කිරීමට තීරණය කර තිබෙනවා. සුරකිමු ගංගා ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සූම් තාක්ෂණයේ ඔස්සේ එක් වෙමිනුයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. රාජපක්ෂ ආණ්ඩුව මෙරට රජයේ සේවකයාගේ වැටුපට සේම විශ්‍රාමික දීමනාවට අත තබන්න සූදානම් වන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. මේ පහුගිය මා අවුරුදු දෙකේදී ප්‍රබල රාජ්‍ය ආයතන එකක්වත් මූල්‍ය වශයෙන් ලාභ දෙන තැනට පත් කරගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය හා කන්තේ නීතිගත සංස්ථාව මේ අවස්ථාවේ වෙයි ඉල්ලුම ඉතාමත්ම අඩු වෙලා තියෙන මොහොතේදී මේ දෙකේ පාඩුව විතරක් රුපියල් බිලියන 1000 ඉක්මවල ගිහිලා තියෙන විත්තිය කියනෝ. යහපාලන කාලේ ලාභ ලැබපු ලංගම පවා මේ ආණ්ඩුව යටතේ පාඩු ලබන තැනට තල්ලුණා. මේවා මේ කොවිඩ් එක පිට දාලා බේරෙන්න බෑ. මේ ආණ්ඩුව ඉව බව නැතුව සල්ලි අච්චු ගැහුවා. ඒ මගින් රුපියල් බිලියන 1000කට අධික ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුදල් සංසරණය කිරීම සඳහා එකතු කළා. එතකොට ඒ මගින් මොකද සිද්ධ වුනේ? බාණ්ඩ හා සේවා මිලදී ගන්න අර රජයේ සේවකයාගේ පඩිපතර තිබිච්ච හැකියාව නැති වෙලා ගියා. තමන්ගේ ජාවාරංකාර ඥාතිය ආරක්ෂා කරන්න රටේ වටිනා විදේශ විනිමය කාලකණ්ණි විදිහට පාවිච්චි කළා තමයි අද තියෙන මේ සාගතය ඇති කළේ. නිසා කැපවීම කරන ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට අගමැතිවරයාට නැති බව ප්‍රකාශ කරන්න. මේ එන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ එන්නේ ඉදිරියේදී රජයේ වැටුපට සේවකයාගේ රජයේ සේවකයා හිටපු විශ්‍රාමිකයාගේ වැටුපට ඒ වගේම බැංකුවල දාගලා තියෙන අපේ යම් යම් ගිණුම් වලට අත තියන්න රාජපක්ෂලා මේ ඉන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.